Rexona Aloe Vera Roll-On. ස්වාභාවික aloe vera සාරය සමග ඔබේ අත්යට දහදිය දුගඳ පාලනය කරයි. ලිට්‍රෝ සමාගම පසුගිය සතියේ සිට යලිත් ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම ආරම්භ කළද එම තොග ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ජනතාව තවදුරටත් දිග පොලිම රණදී සිටිනවා. මේ අතර ලිට්‍රෝ ගෑස් ලබා ගැනීම සඳහා රත්ගම ප්‍රදේශයේ අලෙවි සලකඩ පැමිණ සිටි ජනතාවට අද දිනේදීත් ගෑස් නොලැබීම නිසා කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණා. ඒ අතරමාරේ ගාල්ල නාවික හමුදා කඳවුරට ගෑස් තුග රැගෙනමින් තිබූ ලොරි රථයක් විරෝධතාකරුවන් එම ස්ථානයේ නවත්වා ගන්න ලැබුවා. පසුව නාවික හමුදාව සහ පොලිසිය මැදිහත්වේ නාවික හමුදාවේ වෙනත් ලොරි රථයක් ගෙන්වාගෙන ගෑස් සිලින්ඩර රැගෙන යාමට කටයුතු කළා. ඒ අතරමාරේ විරෝධතාවයේ නිරතව සිටි කාන්තාවක් සිහිසුන්ව ඇදවැටි තිබුණේ මෙලෙසින්. එමෙන්ම වැල්ලවත්ත ප්‍රදේශයේ ජනතාවද ගෑස් ඉල්ලා අද මාර්ග අවහිර කරමින් විරෝධතාවයේ හිමිරත වුණේ මෙලෙසින්. කරාපිටි නගරයේ ඉන්ධන පිරුම් හලක පිහිටි ගෑස් අලෙවි සලකඩ අද පස්වරුවේ ගෑස් තුග රැගෙන අතර ඒ බෙදා හැරීමේ කටයුතු සඳහා පොලිසියට මැදිහත් වීමට සිදු වුණා. මේ අතර ගෑස් ලබා ගැනීම සඳහා නාවල ප්‍රදේශයේ රැඳී සිටි ජනතාවට ආහාර පාන ලබා දීමට අද දහවල් පිරිසක් කටයුතු කළේ මෙලෙසින්. මේ අපිට දැන් මේ අනුන් දෙන පාන් කෑල්ල කිරිපැට්ට එකකට තමයි අපිට පොලිමේ ඉන්න වෙලාවේ. කිරිවත් හදාගන්න විදියක් නැහැ. කිරි ටිකක්වත් අනිත් දවසේ බත් පාර්සලකුත් බැඳගෙන පැදුරයි කොට්ටේයි තරගෙන මෙතන තමයි නතර වෙලා ඉන්න තියෙන්නේ. නැත්නම් ළමයින්ට උයලා කන්න දෙන්නේ නැහනේ. පෞතින ගෑස් හිගේ හමුවේ භූමිතෙල් මිලදී ගැනීමට ඒ රාත්‍රියේ සිර ජනතාව ඔරුගොඩවත්ත ඉන්ධන පිරුම් හල අසරණ දී සිටියේ මෙලෙසින්. දැන් 8යි කාලට එළියට ආපු අපි මොකක්ද අනේ මේකේ තේරුම මේ යකෝ තේ වතුර ටිකක් බොන්නේ නැද්ද අපිට මේ අපරාධ කරන්න එපා කියන්නේ මා දැන් නන්දරමට අපි දුක් විඳිනවා මේ අතර දිවයිනට ළඟා වූ මෙට්‍රික් ටොන් 3700ක ගෑස් නවකවක් සඳහා ගෙවීම සිදු කිරීමෙන් පසු එම ගෑස් තුග කෙරවල පිටිය පරයන්තයට ගොඩබැම අදාරම්භ කෙරුණා. එවන් පසුබිමක පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්දල්ගේ වන්ද මහතා අද පෙරවරුවේ ලිට්‍රෝ සමාගමේ කෙරවල පිටිය පරයන්තයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. අද ළඟා වුණු නැමේ මෙට්‍රික් ටොන් 3600ක් තිබෙනවා. මේ මෙට්‍රික් ටොන් 3600ේ ගෑස් සිලින්ඩර 288000ක් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ අනුව අදත් එවැගේම බ්‍රහස්පතින්දත් සෙනසුරාදත් සඳුදත් කියන දිනවලදී නැවුම් ලංකාවට ළඟා වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඉදිරි දින හතර තුළ ඒ අවශ්‍ය ප්‍රමාණය ලංකාවට ලැබීමට අනිවාර්යයෙන්ම නියමිතව තිබෙනවා. හැමතුම හැමදාම අකණ්ඩව මේ ස්ථානයේ ලිට්‍රෝ ගෑස් බෙදා හැරියන්නේ. ඒ බෙදා හැරපු ගෑස් කොහටද ගියේ? ඇයි එහෙනම් ඉතින් මෙච්චර පෝලිං හැදුනේ? ඇත්ත කතා කරන්න එපා. දැන් පසුගිය මාර්තු සහ පෙබරවාරි මාසේ 112ක ගෑස් සිලින්ඩර හිගයක් තිබෙනවා. විධිමත් පරිදි ඒ නැවුම් ළඟා වුණේ නැහැ. ඒකයි ඇතුළත තිබෙන ප්‍රමාදේ. නමුත් දැන් අද ඉඳන් ඉදිරියට ඒ නැව් ටික නියමිත දිනවලදී අවශ්‍ය ප්‍රමාණය ළඟා වීමට අනිවාර්යයෙන්ම නියමිතව තිබෙනවා. ඉතින් එමුතු පහුගිය දවස් ටිකේ මේ නැව් ගෙනල්ලා නතර කරන් හිටියේ ගෑස් බොතු ටිකේ ඒවට ගෙවා ගන්න සල්ලි තිබෙන්නේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවනේ. ප්‍රශ්නයක් තියෙනවනේ. ඉතින් ඩොලර් පිළිබඳව ප්‍රශ්න තියෙනවා කියන එක පිළිගත්තනේ. ලීටර් ගෑස් එකත් ගණන් අඩි කරනවා එමුතුම. ඒ පිළිබඳව තාම අවසාන තීරණයක් නැහැ. කෙසේ හෝ ලෝක වෙළඳපොලේ අද ගෑස් මිල වැඩිවීමක් සහ ඩොලරේ වැඩිවීමක් අනිවාර්යයෙන්ම තිබෙනවා.